ගාලු මෝදුර පිවිසුමෙන් කොළඹ නගරයට හා වරාය නගරයට ප්‍රවේශයක් ලබා දීම සඳහා ඉදිවන වරායේ පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම එළඹෙන ඔක්තෝබර් මාසයේ වන විට අවසන් වීමට නියමිතයි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක් වුණා. වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කරන්නේ 2019 සැප්තැම්බර් මාසයේදී. ආසියාන සංවර්ධන බැංකු ණය ආධාර මත ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා දාන ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 300කි. චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම සංස්ථාව විසින් ඉදිකිරීම සිදු කරන වරාය පිවිසුම් ගුවන් මාර්ගය කිලෝමීටර් 5.3 දිගින් යුත් මන්තිරු 4කින් සමන්විත අධිවේගී මාර්ගයකි. මෙම අධිවේගී මාර්ගයේ ඉඟුරුකඩේ මංසන්ධි ඇසලින් නව කැලණි පාලමට සම්බන්ධ වන අතර එතැන් සිට කුළුණු මතින් කාළු මෝදුර සහ අභිනව වරාය නගරය දක්වා පැමිණෙනවා. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට විසඳුමක් සහ ගාලු මෝදර පිවිසුමෙන් කොළඹ නගරයට හා වරාය නගරයට ප්‍රවේශයක් ලබා දීමයි. එමෙන්ම වරායේ සිට බාධාවකින් තොරව පහළුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඇතිකිරීමත් මෙහි අරමුණකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට මෙහි ඉදිකිරීම සිදු කෙරෙන අතර එවැනි කොටස් 3279ක් සම්පූර්ණ ව්‍යාපෘති සඳහා සවි කරනු ලබනවා. මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම සම්බන්ධතාවයක් පැවති බවට ඓතිහාසික සාක්ෂියක් සපයන ආදම්ගේ පාලම වැලිපරය චන්ද්‍රිකා ලේස තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමට ඇමරිකා රුනාසා ආයතනය සහ ඉන්දිය අභ්‍යවකාශ පරීක්ෂණ සංවිධානය සමත් වී තිබෙනවා. සිතියම් ගත කිරීමෙන් තහවුරු වී ඇත්තේ තමිල්නාඩුවේ ධනුෂ්කෝඩ් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන් නර්ම දක්වා දිවෙන ඉන්දියානුවන් රාම් සේතු ලෙස හඳුන්වන මෙම වැලිපරය මුහුද යටින් 99.98%ක්ම අඛණ්ඩව පවතින බවටයි.